රැල්ල වෙරළට ආදරේ කතාවට ගොඩාක් ආදරේ කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඇත්තටම සමරේට location එක මග ඇරලද එහෙම නැත්නම් වෙනස් වෙලාද? ඉතින් මෙන්න මේ ගැන අපිට අද වීඩියෝ එක තුලින් කතා කිරීමට පුළුවන්කමක් තිබෙනවා. ඒ කියන්නේ සමරේට ශිවා ඉන තැනට යන්න බැරි වෙයිද නැත්නම් සමරේ පරක්කු වෙයිද ඒ ගැනත් අපි මේ වීඩියෝ එක හරහාම කතා කරන්නට උනන්දුවක් ඇති කරගමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මෙවැනි වීඩියෝ සමග ඔයාටත් දිනපතාම රැඳෙන්නට උමනාවක් තියෙනවා නම් ආසාවක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ කියන දේ ගැන තමයි. අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්න සැබෑම කාරණාව බවට පත්වන්නේ. ඇත්තටම ඔයා දන්නවනේ සමරේ කියලා කියන්නේ මුල ඉඳන්ම ශිවාගේ ආරක්ෂාව ගැන හිතලා වැඩ කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම වැල්ලේ මිනිසුන්ට සාධාරණයක් කරන්න උපරිම උත්සාහ කරපු කෙනෙක්. ඉතින් මේ වෙද්දි ඇත්තටම ඔය වීරවර්ණ මුදලාලි නිසාම ඔය ශිවා ඉන්න තැන හරි හැටි ලොකේෂන් එකක් ලබා ගන්න ඔය සමරේ සමත් වුණා. හැබැයි සමරේ මේ හැමදේම පිළිවෙලකට කරගෙන ආවත් අපිට දකින්න ලැබුණේ එයා බයික් එකෙන් යනකොට එයා නවත්ත එයාට හරි විශ්වාසයකින් නොමැතුව වගේ යන සිද්ධියක් තමයි දකින්න ලැබුණේ. ඒ කියන්නේ මේ සමරේ තියාගෙන ආපු ලොකේෂන් එක සමරට මාරු වෙලාද? එහෙම නැත්නම් සමරට ඒක හොයාගන්න බැරුව සමරේ අසරණ වෙලාද? ඒ කියන්නේ ශිවාගේ අවසානය මේ නිසාම සිදුවිය හැකිද? ගොඩක් දෙනෙක්ට මේ ගැන මේ මොහොත වන විට හිතනවා ඇති. ඉතින් කොහොම වුණත් ලොකේෂන් එක මාරුණා වගේ හිටියා වුණත් අවසන් මොහොතේ ඒ කියන්නේ වීරවර්ණ මුදලාලි ශිවාට පිහියෙන් අනින පෙර අනිවාර්යයෙන්ම සමරේට ওই ලොකේෂන් එකට යන්න පුළුවන් වෙනවා. මේ ලොකේෂන් එක වැරදි ලොකේෂන් එකක් නෙවෙයි. හරියාකාරවම මේ ලොකේෂන් එක ළඟට යන්න පුළුවන් වෙනවා. වීරවර්ණ මුදලාලිගේ වාහනය හොයාගන්න ඔය සමරේට පුළුවන් වෙනවා. ඊට පස්සේ ඒ ඔස්සේ ගිහිලා ශිවා ඉන්න තැනත් හොයාගෙන ශිවාව බේරගන්නත් පුළුවන් වෙනවා. රැල්ල වෙරළට ආදරේ කතාවේ හරිම ලස්සන කුතුහලාත්මක කොටසක් තමයි ඉස්සරහට යන්න නියමිතව තිබෙන්නේ කියන දේ ගැන මට ඔයාට මතක් කරන්න පුළුවන්. ඒ කියන්නේ සමරගේ මේ වැඩේ සමරේ හරියටම කරයි කියන එක පොලිසියට පවා අවනිශ්චිතභාවයක් තිබුණනේ. හැබැයි පොලිසිය වුණත් අනිවාර්යයෙන්ම සාධාරණව හිතලා මේ සමරේ කොච්චර හොඳට මේ වැඩේ කරාද කියන එක ඉස්සරහට කතා කරයි කියලයි අපිට බලාපොරොත්තු විය හැකි වන්නේ.